අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය බිනරපුන් 15ක පොහෝ දිනේ අදයි සියත අමාවැස්ස දවස පුරා සියත ටීවී ඔස්සේ ශ්‍රීලංකාව තුලම රටේ ගැටලු විසඳා ගැනීමට එක්වන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ඩයස්පෝරාවට ආරාධනා කරයි ජනපති ගෝඨාභය ඇන්තෝනියෝ ගුටරෙස් හමු වෙයි ශ්‍රී ලංකාව එන්නත් කරන ඉලක්කද අභිබවා ජය ගනිමින් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම් औषध नियामन अधिकारी दत्तमेको जावारम करवन लंगदिम करलियट राज्य एमति चन्नकियाई निवेशगत कोविड प्रतिकार सार्थकाई रोहाल गतकले सियट एकक पमनाई विशेषज्ञ वैद्य मलकांति गलहेनकियाई धनवत रटवल गबडाकर एति कोविड एन्नत मिलियन सियक कल्लिकुत्वीमे अवदानमक हिटलर वीमट सरसेन एमति सरद गन जगत कुमार कियाई කිරිපිටි මිල ඉහළ යන තෙක් බලා සිටින ජනතාව රටේ ප්‍රධාන බලාගාරවල අයිතිය රටවල් තුනකට ලබා දීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් පවතිනවා මනුෂ කියයි බැසිලස් වෛරසය ගැන නලීන් කියයි වීර කැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය කාන්තාවන් සඳහා ශාසනයේ දොරගුළු විවර වීම ඇතුළු වැදගත් කාරණා රැසක් සිදු වූ බිනර පුර 15ක පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් අප ආයතනය සංවිධානය කරන සියත අමාවැස්ස පෝදා විකාශය අද දවස පුරා සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට කටයුතු කළා. භික්ෂුණී ශාසනයේ ආරම්භක දිනිය සිදු වූයේ අදවැනි පොහොය දිනකයි. වස්සමේ අතරමැදි පොහොය ලෙසද බිනර පොහොය සැලකෙනවා. අෂ්ටගුරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගුරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දුන්නේද අදවන් පොහොය දිනකයි. සියත අමාවස පෝදා විකාශය අද පෙරවරුපේ ආරම්භ වුණා. ඒ උදැසන අෂ්ටාංග ශීලයේ සමාදන් වීමෙන් අනතුරුවයි. පූජ්‍ය මීකොට සුකිත හිමියන් මෙහෙවූ සුමතුරු දම් දෙසුම උදැසන 7ට ආරම්භ වුණා. අද වෙනකොට අපි සමස්තයක් හැටියටම පුරුදු වෙලා තින්නේ ඇත්ත පැවැත්මකට නෙමෙයි. ඒක හොඳ වැඩක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සමාජයක ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත ජීවිතයක් නම් අවං ස්වභාවයක් තියෙන්න ඕනේ ඇත්ත පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනාගේ ඇත්ත දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ කුඩා කතුරුවේ විනීත හිමියන් පැවැත්වූ ධර්ම දේශනාවයි ඉන් අනතුරුව පැවැත්වුණේ පරපා මුල්ලේ සිරිවිමල හිමියන් මෙහෙවූ කෙටි ධර්ම දේශනීය උදෑසන 9ට කිරිපන්නාරේ විජිත හිමියන් මෙහෙවූ සූත්‍ර දේශනීය උදෑසන 9:30ට පැවැත්වුණා පෝදා දාර්ශනික සදහම් කතිකාවත පෙරවරු 10ට ආරම්භ වුණා. බුදුහාමුදුරුව සප්ති අපරිහානි ධර්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා රාජ්‍ය පාලනය කරන ඕනම කෙනෙක් මේ කරුණ හත තමන්ගේ රාජ්‍යයේ ක්‍රියාත්මක කරනවා නම් කවදාවත් ඒ පාලකියෝ පිරිහෙන්නේත් නැහැ ඒ රාජ්‍යය පිරිහෙන්නේත් නැහැ කියලා. පස්වරු වේද ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මණ්ඩප ඇතුළු පින්කම් රැසක් බිනර පුන් පොහොය දිනේ නිමිත්තෙන් ඔබ වෙත ගිනි එන්නට අප කටයුතු කළා. සිල් සමාදන් වූ උවැසි උවැසියන් සිල් සමාදන් වීමෙන් අනතුරුවයි සියත අමාවැස්ස පෝදා විකාශය නිමවටපත් වුණේ මේ අතර සෑම පොහොය දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 214 වැන්න අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ අද දිනේ සීමිත පිරිසකට පමණක් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට අවසර හිමි වුණා. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ සිවුමන රන්තෝලී පෙරහර මංගල්‍ය මෙවර ජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන අතර පිටතින් පැමිණෙන පිරිස් වැළැක්වීම වෙනුවෙන් දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබුණා. එසේ තිබියදී පෙරහැර ගමන් කරන මාර්ගයේ ඉදිකරන ලද විශේෂ පදිකාවක 30කට ආසන්න පිරිසක් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගිය වර්ධනය සඳහා උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා පවසනවා. ඒ ඊයේ පසුරුවේ නිව්යෝකේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා අතර පැවති හමුවේදී රටේ ගැටලු රට තුලම විසඳා ගැනීමට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ඩයිස්පෝරාවට ආරාධනා කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය හෙට නිව්යෝක් නුවරදී ආරම්භ වීමට නියමිතයි. 22 වන බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ අමතන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවර වෙත පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා හමු වී තිබෙනවා. ඊයේ පසුරුවේ නිව්යෝක්යේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර විශේෂ හමුවක් පැවැත්වුණා. එහිදී ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ ජාතීන් අතර සමගිය වර්ධනය කරගන්මින් ඉදිරි ගමන් මගට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර අනුරාධපුරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශවල සංචාරයන් සහ ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකයන්ද අවදි කළා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළා. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම් පිළිබඳවද දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්වුවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගතයට සාර්ථකව මුහුණ දීමට දෙන සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයා ඇකීමට ලක් කළා. එමෙන්ම 2019 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ තමන් ජනතාවට දුන් පුරුන්දු ඒ අයුරින් ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් බවට පත් වූ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. එම තත්ත්වයේ හමුවේ ඌද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදී පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරව විග්‍රහ කළා. විඳිතයන්ට වන්දි කෙවීම ඉඩම් නැවත පවරා දීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත්වල විශාල සංවර්ධනයක් හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් තෝරා ගැනීමට අවස්ථාව හිමිකර දීම පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු දැක්වා. අතුරුතන්වන් පිළිබඳව රජය විසින් කටයුතු පියවරයන් හැකියක්මනින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බවද ජනාධිපතිවරයා ගුටෙරස් මහතා වෙත ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණීන් තමා බලයට පැමිණීමෙන් පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගු කලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳ නීති කටයුතු අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලටගෙන ජනාධිපති සමාව ලබා දීමටද කටයුතු කරන බව මහලේකම්වරයා වෙත ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත් ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කලමින් බැටන් ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජ යටතේ සිදු නොවන බවත් උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසල වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරයද ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සෑම විටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමා සහතික වී ඇති බවත් ආගමික අන්තවාදය පිළිබඳව රජක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යන්ද සුපරීක්ෂාකාරී විය යුතු බවත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා වෙත ප්‍රකාශ කර සිටියා. මේ අතර එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිතයි. ලබන 22 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා. ගුරු විදුහල්පති වැටුප් සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමේ චක්‍රලේඛය අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ රාජකාරී ඉටු කළ ගුරුවරුන්ට රුපියල් 5000 ගෙවන ලෙසයි. 5000 ගෙවීම අමෝලික බොරුවක් බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරනවා.
මෙතර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය නිල වශයෙන් ප්‍රකාශ කරන තුරු වර්ජනයේ අත්හරින බවට කළ කටකතා පිළි නොගන්නා ලෙසයි දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා උසස් පෙළ විභාගයට පමණක් සහභාගී වීමට තීරණය කළ බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති විමල් මුදුන්කුටුව මහතා පවසනවා දැන් ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳ සමාලෝචන වාර්තාව ගුරු විදුහල්පති වර්ජණයට අදට දින 71ක් කොවිඩ් වසංගතය නිසා පාසල් වසා දමා දැන් වසර එකමාරක් පමණ වෙනවා කොවිඩ් නිසා පාසල් වසා දැමීම හේතු කොටගෙන අධ්‍යාපනය අහිමි වූ දරුවන්ට විකල්පය වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි ඔන්ලයින් අධ්‍යාපනයට අඩුම ගානේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් අවශ්‍ය වෙනවා ඒ දෙකම තිබුණත් අන්තර්ජාල පහසුකම් නැත්නම් කිසිවක් කරන්න බෑ අදත් අපේ රටේ බොහෝ ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් නැහැ මේ වෙනතෙක් අපේ රටේ දරුවන්ගෙන් කුමන ප්‍රතිශතයකට ජංගම දුරකථන ඇඩ්ද කියා එකදු බලධාරියෙක්වත් දන්නේත් නැහැ තවත් විකල්පයක් ලෙස රූපවාහිනී නාලිකාවසේ අධ්‍යාපන විකාශය ආරම්භ වුණා අදටත් රූපවාහිනියක් ගුවන්විදුලියක් තියා විදුලිය නැති නිවෙස් කොපමණ තිබෙනවද මේ සියල්ල එසේ තිබියදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව කරලියට ආවේ ඒ ප්‍රශ්නයත් අවුරුදු 20ක් පරණයි වැටුප් වැඩිවීමේ බෝලය බොහෝ කාලයක් එහාට මෙහාට මාරු වුණා අන්තිමට 5000 ගානේ කොටස් වශයෙන් ගෙවන්න රජයේ සූදානම් වෙනවා මේ මාසයේ සහ ලබන මාසයේ 5000 ගෙවන්න අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා රාජකාරියේ නිරත ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් ගෙවීම් කළ යුතු බවට එහි පවසා තිබෙනවා මේ පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකා ගුරු සංගමේ ලේකම් ජොසප් ස්ටාලින් අදහස් පළ කළා සැප්තැම්බර් මාසයේ පාසල් වහලා ඉතින් පාසල් වහලා තියෙද්දී කොහොමද රාජකාරි කරන්නේ ඉතින් රාජකාරි කරාම රුපියල් 5000 දෙනවා කිව්වම රාජකාරි නොකරන දවස් ඇතුළේ 5000 දෙන්නේ නැහැ අපිට 5000 එපා අපි නැව 5000 අපිට අවශ්‍ය නැහැ අපිට අවශ්‍ය මේක බොරුවක් කියන කාරණාව තමයි මතු කරන්නේ මේ බොරුවක් මේ කියන්නේ එකම කාරණේට ලිපි දෙකක් නිකුත් කරා ඒකෙත් කියනවා විදුහල්පතිවරු මේ දීමනාව ගන්න පුළුවන් වෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවන් රාජකාරි කරයි කියලා කිව්වොත් කියලා ඉතින් මේ වගේ විශ්වාසයේ කඩවෙන බොරු කියන ක්‍රියාමාර්ග හරහා මේ අරගලය නවත්වන්න වෙන්නේ නැහැ උසස් පෙළ විභාගයේ පැවැත්වීමට පමණක් ආයුධම්පත් ඉදිරිපත් කරන බව මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරින්ගේ සංගමේ සභාපති විමල් මුදුන්කොටුව මහතා පවසනවා විශේෂයෙන්ම අපත උසස් පෙළ විභාගය සඳහා දරුව සූදානමින් ඉන්නවා ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුව බලාපොරොත්තුෙන් ඉන්නවා අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදිහට දරුව ගැන හිතලා අපි තීන්දුවක් අරන් තියෙනවා මේ මොහොතේදී උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණක් ලබන අඟහරුවාදා වෙනකොට දාලා ඉවර කරලා ආණ්ඩුවට විභාගය පැවැත්වීමේ අවස්ථාව ලබා දෙන්න පැහැදිලිවම කියනවා උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණයි ශිෂ්‍යත්ව ඉල්ලුම් පත්‍ර යොමු කරන්නේ නැහැ අපි මේ තීන්දුව ගත්තේ දරුව ගැන හිතලා මේ අතර ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනේ නිල වශයෙන් පවසන තෙක් වර්ජණය අතහැරිය බවට වන කතා විශ්වාස නොකරන ලෙසයි විභාග රාජකාරී වලට අයදුම් කළා නැහැ කිසිවෙ. නිසා උන්ට විභාගයේ පවත්වන්න මේ ඉල්ලුම් පත්‍ර දැම්මා වුණත් විභාගේ පවත්වන්න ඔවුන්ට කිසිදු හැකියාවක් නැහැ. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානි. ඒ නිසා තැන් තැන් වල ඉඳගෙන පාලකින්ගේ වුවමනාවට විවිධ ප්‍රකාශ නිකුත් කරන ඒ ප්‍රකාශ වලට හසු වෙන්න එපා රැවටෙන්න එපා කියලා අපි මුලින්ම මේ රටේ සියලුම ගුරු විදුහල්පතිවරුන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලන්න කැමැති. ඔබ ඔබේ ක්‍රියාමාර්ග කිසිවත් අත්හරින්න සූදානම් වෙන්න එපා. නිල ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානය නිවේදනය කරන තුරු. සියල්ල දෙස සාධාරණව හා විමසලිමත්ව බැලීමේදී අවබෝධ වන කරුණු කිහිපයක් අවසන් වශයෙන් සටහන් කළ යුතුයි. ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම්, ගුවන් විදුලිය හෝ රූපවාහිනී අධ්‍යාපනයේ මේ කිසිවක් ඇති හැකි මිනිසුන්ට ගැටලු නෙවෙයි. ඇති හැකි මිනිසුන්ගේ දරුවන් කොවිඩ් මැදේ පවා අධ්‍යාපනයට විදෙස්ගත වෙනවා. ඉගෙනුමට හැකියාව ඇති ගමේ ගොඩේ පමණක් නෙවෙයි සමහර නගරබද දුප්පත් දරුවන් මේ සියලු තීන්දුව తీර්ණ හමුවේ කබලෙන් ලිපට වැටුණු බව කිව යුතුයි. ඇඳිරි නීතිය මැදේ පවා ධනවත් දරුවන්ට නිවෙස් අධ්‍යාපනය අහිමි වුණේ නැහැ. සමහර ටියුෂන් ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනය අත්හැරියෙත් නැහැ. උගත් දෙමව්පියන්
දරුවන්ට නිවසේදීම විෂය උගන්වන්නට අමතක කළෙත් නැහැ. ජලය ගලන්නේ පහත් තැනින් වගේ ගුරුවරුන්ගේ බලධාරීන්ගේ දුර්වලකම් වල අවාසනාව ගලා යන්නේ දුප්පත් දරුවන්ගේ ඇඟ මතින්. කුමන විභාගයක් ඉතා ඉක්මනින් පැවතුවත් සූදානම් වෙන්න පහසුකම් ලැබුණේ නැති දරුවන් විභාග සමත්වන්නේ කෙසේදයි අවසන් වශයෙන් අප මේ සියලු දෙනාගෙන් වගකිවිතු මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රශ්න කරන්න කැමතියි. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දස දෙනෙකු බන්ධනාගාරයේ වහලය මත නැගී උද්ඝෝෂණයක නිරත වී සිටිනවා. ඒ තම ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් කාලය ලිහිල් කරන ලෙස ඉල්ලමින් මීට පෙර දවස්තා කිහිපයකම විවිධ සිරකරුවන් උද්ඝෝෂණයේ නිරත වුණා. වැලිකඩ එක් උද්ඝෝෂණයක් අවසන් වූයේ සිරකරුවන් කිහිප දෙනෙකුටම ජීවිතය අහිමි කරමින්. ශ්‍රී ලංකාව එන්නත් කරන ඉලක්ක අභිබවා ඉදිරියට ගමන් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ජයවරම් කරුවන්ට ළඟදීම වැඩ වර්ධින බවයි රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. ඉදිරි සති දෙක තුළ පාසල් දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම් කරන බවද රාජ්‍ය මාධ්‍යවරයා පවසනවා. ජනගහනෙන් 50%කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබා දීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක නියමිත කාල විරාමයකට පෙර ළඟා කරගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසනවා. සැප්තැම්බර් මාසය අවසන් වන විට අවම වශයෙන් සිය ජනගහනෙන් 10%කට කොරෝනා එන්නත් ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සියලු රටවලින් ඉල්ලීමක් කර තිබුණා. පාසල් දරුවන්ට ඉදිරි සති දෙක තුල කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට සැලසුම් කරන බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. අපේ දරුවෝ ටික මුදාගෙන ඉක්මනට මේ විභාග ටික තියලා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරලා රට යථා තත්ත්වයට පත් කරගන්නයි අපිට ඕන. ඉතින් දරුවන්ට එන්නත් ලබා දීමේ වැදගත්කම තියෙන්නේ විශේෂයෙන් මේ තත්ත්වය සඳහා අපිට තවත් දින කිහිපයක් ගත වෙයි. මම හිතනවා ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුතු අපිට ආරම්භ කරන්න පුළුවන් කියලා. මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් රැගත් ගුවන් යානය අද අලියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත් බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම එන්නත්ගේ දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. අදාළ එන්නත්ගේ කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ඉන් අනතුරුවයි රැගෙන ආවේ. ඊයේ දිවයිනේ දිස්ත්‍රික් 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1733ක්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 504,491ක් දක්වා ඉහළ ගියා. අපිට ඉදිරියේදී මේ ආකාරයටම මේ අපේ සෞඛ්‍ය පුරුදු සහ අනිකුත් අපේ මේ ක්‍රන ක්‍රියාවලිය මේ ආකාරයට පැවතුනොත් තවත් රෝගීන් අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් රඳා පවතින්නේ අපේ හැසිරීම රටාව සහ චර්යාවන් මත. මේ වන විට PCR පරීක්ෂණ ක්‍රමවලට යනවට වඩා වැඩි ප්‍රමාණයක් අපි යොදාගන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රමවේදයයි කරගෙන යන්නේ. මේ රටේ ඔක්තෝබර් මාසයේ මතුවෙච්ච රැල්ල කවදාකවත් රෝගීන් 1000 ඉක්මවලා ගියේ නැහැ. අද වෙනකොට තවමත් 1700 ගානක්. අපි පොඩ්ඩක් ඉවසමු. මොකද අපිට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ මේ මොහොතේ මේක ඇරලා ආයෙත් වහන්න. අපි බලමු මේ සැරේවත් අපි පාඩම් ඉගෙන ගත්තා. වැරදි වුණා නම් ඒව හදාගනිමින් මේ වෙලාවේ කරගහකි සියලුම නිවැරදි කිරීම කරගෙන නැවතත් වහන්න නැති විදිහට මේ රට අරින්ද සූදානම් වීමයි වැදගත් වෙන්නේ. නිවස්ගත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය ඉතා සාර්ථක බව පෞල් සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය මල්කාන්තී ගල්හේන මහත්මිය පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන් නිවස්ගතව රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමය මේ දක්වා ඇත්තටම සාර්ථක ක්‍රමයක් වශයෙන් අපිට පිනි ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට 80,116ක රෝගීන් සංඛ්‍යාවක් අපි බාර අරගෙන තියෙනවා. එයින් 67,504ක්
ඇත්තටම සම්පූර්ණ සුවය ලැබලා අපි මුදා හැරලා තියෙනවා මේ රෝගීන් අතරට ඇත්තටම වැඩිහිටි සහ ළමයි ඒ වගේම ගර්භණී මාතාවන් ඇතුළත් සති 24කට වඩා උන්ගේ කලලයේ වයස අඩු ගර්භණී මාතාවන් අපි මේ වෙනකොට ඒ රෝගීන් 80116න් රෝහල් ගත කරලා තියෙන්නේ 1064ක් 100ට 1ක ප්‍රමාණයක් ඒකයි මේ සාර්ථක ක්‍රමයක් වන්නේ ඇත්තටම රෝගීන් පැහැදිලිවම රෝගීන් ප්‍රමාණය අඩු වීමක් පෙන්වුම් කරලා තියෙනවා කියන්නේ සංචරණ සීමා දැමීම සහ ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වයක් ඒ හරහා පෙන්වුම් කරලා තියෙනවා ඊයේ දිනේ මෙරටින් කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12125ක් දක්වා ඉහළ ගියා औषध नियम अधिकारिये दत्त मेकू जावाराम करवान लंगदीम हेलिदरव करन बव राजामात्य महाचार्य चन्न जयसुमन महता प्रकाश कला මෙතු අක්කල් ඩේටා මැගුනේ නෑනේ දත්ත මැගුනේ නෑනේ මේ ඖෂධ පිළිබඳ මෙහෙම කතා කරන්න අරන් තියෙන්නේ මේ දැන් මාස කිහිපයක ඉඳන් විශේෂයෙන්ම අප රාජ්‍ය අමාත්‍යංශය බාරගත්තට පස්සේ තමයි මේ කුලප්පු වෙලා තියෙන්නේ ඖෂධ ජාවාරම් කරුවන් සහ උන්ගෙන් ලාභ ලබාගත් උදවි මේ ජාවාරම උපරිම තත්ත්වයට පත් වෙලා තිබුණා අන්තිම අවුරුදු පහේ කටවහගෙන ඉඳිය මීක් සද්දයක් නගපු නැති අය දැන් එක පාරට ඇවිල්ලා උහු වීරයෝ වගේ මාදේශරහ කෑ ගහන්න අරගෙන තියෙනවා පැමිණිලි කරන වැඩිකාරයෝ අහු වෙනකොට ඒව නඩු බාණ්ඩ තමයි මේ නැති වෙලා තියෙන්නේ එතකොට කවුද මේක පිටිපස්සේ ඉන්නේ අපිට චෝදනා කරලා වැඩක් නැහැ කරපු මිනිස්සු එළි වෙන්න ළඟයි මෙතර ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 93ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද පස්සෙ රුවේත හවුරු කළා ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12218ක් දක්වා ඉහළ ගියා ලෝකයේ පුරා විවිධ රටවලින් කොවිඩ් මර්ධන ඖෂධ පිළිබඳව වාර්තා වෙනවා සමහර ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රතිදේහ මිශ්‍ර කරන ලද කොක්ටේල් ඖෂධ පිළිබඳවත් කතා කරනවා මෙම වාර්තා කිරීම නිසා ජනතාව තුළ කොවිඩ් රෝගියට දැන් ඖෂධ සොයාගෙන තිබෙනවාද නැත්නම් එකම විසඳුම එනක් කරනේද යන ගැටලුව පැනනගිනවා සෑම විටම සියත ප්‍රවෘත්ති අංශය ඔබ දැනුවත් කිරීම සඳහා සාධාරණ කාලයක් වෙන් කරන බව කිව යුතුයි මේ ප්‍රශ්නයට කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා අද පිළිතුරු ලබා දුන්නා මාරාන්තික කොවිඩ් රෝගයට තාම නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ ඇන්ටිබොඩි තමයි දැනට තියෙන එකම කොවිඩ් රෝගයට පහර දීමට තියෙන එකම අවිය එතකොට මොකද්ද මේ ඇන්ටිබොඩි කොක්ටේල් එකක් කියලා කියන්නේ මෙහිදී කැසිරිසුමස් සහ ඉම්ඩිවෙබ් කියන ඇන්ටිබොඩි යුගලය පරීක්ෂණාගාරයෙන් නිෂ්පාදනය කරලා දැනට හොයාගෙන තියෙනවා මෙම ඇන්ටිබොඩි යුගලය කොවිඩ් හැදුණු රෝගීන්ට ඉතාම මූලික අවස්ථාවේ දුන්නාම එම වෛරසයේ සෛල තුලට ඇතුළු වීම වළක්වනවා කියලා. එමගින් රෝගය හැදීම වළක්වනවා. එතකොට මේක දෙන්නට හරියට අපේ අර ආරක්ෂක කඳවුරක් සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක වළල්ල ශක්තිමත් කරනවා වගේ. එතකොට මේක දෙන්නට PCR එක පොසිටිව් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි රෝගයේ ඊටම මූලික අවස්ථාව වෙන්නටත් ඕනේ. ඒ වගේම තමයි මේක අනුමත කරලා තියෙන්නේ ප්‍රතිශක්තිය ඊටාත්ම අඩු දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙන කොවිඩ් රෝගයේ හැදුනාම ඊටාත්ම අවදානමක් ඇති අවුරුදු 12ට වැඩි පුද්ගලයින්ට තමයි මේක අනුමත කරලා තියෙන්නේ. ඒ වගේම මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ දැනටමත් රෝගාතුර වෙලා ඔක්සිජන් මත යැපෙන එහෙම නැත්නම් නියුමෝනියා හැදිලා තියෙන එහෙම නැත්නම් දැඩි සත්කාරල එකේ ඉන්න රෝගීන මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේක රෝගය වැළැක්වීම ගන්නා ප්‍රතිකාරයක් නොවේ. රෝගය වැළැක්වීමට අපි කළ යුත්තේ අපි හැමදාම කියන මාස්ක් එක පැළඳීම, සමාජ දුරස්ථභාවය, නිතර නිතර අසතේදීම, ඒ වගේ මේ වැඩිය සෙනගේ වැතෙන තහනලට නොයෑම. ඒ වගේම තමයි තව වැදගත් කාරණයක් තමයි මෙම එන්නත් යුගලය එහෙම නැත්නම් කට්ටලය කොහෙත්ම ආදේශකයක් වෙන්නේ අප ගන්නා අර කොවිඩ් එන්නතට අදටත් කොවිඩ් එන්නත තමයි අපට තියෙන බරම අවිය මේ කොවිඩ් වෛරසයට පහර දීමට ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති එන්නත් මිලියන 100ක් පමණ දෙසැම්බර් මාසයේ වන විට කල්ලිකුත් වෙන බව වාර්තා වෙනවා මෙමෙන්නත් වහා දුප්පත් රටවලට බෙදා හරින්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන ගෝඩින් බ්‍රවුන් ඉල්ලා සිටිනවා බූස්ටර් නැත ජනගහනයෙන් වැඩි කොටසකට දිය යුතුද නැද්ද යන්න පිළිබඳව ඉදිරි සති දෙක තුල ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා කොවිඩ් ව්‍යාප්තිය මැදේ ඉන්දියාවේ මුම්බයිහි ගණදෙවියන් සඳහා වූ පූජා උත්සවය නිමා වූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා දැන් ලෝක කොවිඩ් තත්ත්වය
ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති කොවිඩ් එන්නත් මිලියන 100ක් කල්ලිකුත් වීමට ආසන්න බව වාර්තා වෙනවා. මෙම එන්නත් මිලියන 100 වහා දුප්පත් රටවල් වලට උදාහරින්නයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු ගෝඩන් බ්‍රවුන් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. උතුරු අර්ධගෝලයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති මෙම දැවැන්ත එන්නත් ඔගේ ලබන දෙසැම්බර් වන විට කල්ලිකුත් වීමට නියමිත බව තොරතුරු හා විශ්ලේෂණ ජාත්‍යන්තර ආයතනයක් වන එයාෆිනිට් ප්‍රකාශ කර තිබෙනවා. මෙම දත්ත මත සිට සිය ප්‍රකාශය නිකුත් කර ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් පවසා ඇත්තේ එන්නත් බෙදා හැරීමේ ඉක්මන් සැලැස්මක් අවශ්‍ය බවයි. තවමත් සමස්ත අප්‍රිකානු ජනගහණයෙන් එන්නත් ලැබී ඇත්තේ 2%කට පමණයි. ලබන වසර වන විට වසංගතය අවසන් කිරීමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් අපේක්ෂා කරනවා. ඒ සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය සම්පූර්ණ කිරීම බවයි ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණේ. බූස්ටර් එන්නත සමස්ත ජනගහණයටම දිය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයට තවත් සති කිහිපයක් ගත වනු ඇතැයි ඇමරිකානු එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් පවසනවා. දැනට එරට බූස්ටර් හෙවත් තුන්ව නිර්ණත ලබා දීමට අනුමත කර ඇත්තේ සීමිත පිරිසකට පමණයි. වයස අවුරුදු 65 සහ ඊට වැඩි පිරිසද නිදන්ගත රෝගවලින් පෙළෙන අවදානම් රෝග ඇති අයද ඊට ඇතුළත් වෙනවා. තුන්වන මාත්‍රාව ලබා දීම පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් තවදුරටත් දත්ත අධ්‍යයනය කරමින් සිටින බවයි ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පවසන්නේ. ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසා ඇත්තේ බොහෝ ඇමරිකානුවන්ට බූස්ටර් එන්නත ලබා දීමේ අනුමැතිය පිළිබඳව සුබ පුවත අසන්නට ලැබෙනු ඇති බවයි. ඊතා ඉක්මනින් බෝවන ඩෙල්ටාවෙන් ගැලවීම සඳහා බූස්ටර් එන්නතක අවශ්‍යතාවය පිළිබඳව ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පෙන්වා දී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය මැද ඉන්දියාවේ ජනප්‍රිය වාර්ෂික ගණදිවි පූජා මහෝත්සවයේ ඊයේ අවසන් කෙරුණා. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුම්බායි ගණදිවියන්ට සමුදීමේ පූජා උත්සවයට විවිධ නව පියවර හඳුන්වා දී තිබුණා. ස්ථාන 170ක පමණ කෘතිම විල් නිර්මාණය කර තිබූ අතර පිළිම එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ජංගම පිළිම ගිල්වීමේ මධ්‍යස්ථානද පිහිටුවා තිබුණා. සාමාන්‍යයෙන් ගණදිවි පූජා උත්සවයේ අවසානයේ දෙවියන්ට සමුදෙනු ලබන්නේ පිළිම ගංගා ඇලදොල ආශ්‍රිතව ගිල්වීම මගිනුයි. එවන් ස්ථානවලට විශාල ජනතාවක් එක්රැස් වනවා. එය වැළැක්වීමේ අරමුණින් ස්ථාන 170ක පමණ කෘතිම ස්ථාන නිර්මාණයට මුම්බායි බලධාරීන් පියවරගෙන තිබෙනවා. මෙතර කොවිඩ් 19 රෝගයේ වැළඳුණු නව ආසාදිතයින් 836 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් වැඩි කිරීමට කිරිපිටි ආනයනකරුවන්ට අලවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා එකඟ වූ බව අප ඊයේ වාර්තා කළා. ලසන්ත අලගේවන්න රාජ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් මෙම එකඟතාවය පිළිබඳව දැන ගැනීමට අප උත්සාහ කළත් ඒ සාර්ථක වුණේ නැහැ. එහෙත් නිලනුවන වාර්තා සඳහන් කරන්නේ එළඹෙන සතියේදී ජීවන කමිටුවට දැනුම් දී මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි. ආනයනික කිරිපිටි වෙළඳපොලේ හිඟ අතර මිල වැඩි කිරීමේ සූදානම පිළිබඳව ජනතාව දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. වර්තමාන ලෝකයේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 4200ක් පමණ වනවා. දැනට මෙරට කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් වැඩි කළහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇති. ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 78කින් ඒ අනුව ඉහළ දැමීමට සිදුවනවා. එවිට ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 458ක් දක්වා ඉහළ යාමට නියමිතයි. ආනයනකරුවන් රජින් ඉල්ලා ඇත්තේ රුපියල් 350කින් කිරිපිටි කිලෝ එකක් ඉහළ දැමීමටයි. එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ රුපියල් 200ක් දක්වා ඊට ඉඩ දිය හැකි බවයි. ඒ අනුව කිරිපිටි කිලෝවක් බොහෝ විට රුපියල් 200කින් ඉහළ යනු ඇති. මිල ඉහළ දාන්නට ඉඩ ලබා දුන්නොත් සති කිහිපයක් ඇතුළත හිඟය අවසන් කරන බව ආනයනකරුවන් පවසනවා. ඒ අනුව එක් කරුණක් පැහැදිලි. කිරිපිටි හිඟය ස්ථිර වශයෙන්ම හුදෙක් මිල ඉහළ දැමීම සඳහා ඇති කරන ලද්දක් බව. ජනතාව කිරිපිටි හිඟය සහ මිල ඉහළ දැමීමට කටයුතු කිරීම පිළිබඳව දක්වන්නේ මෙවන් ආකල්පයක්. මාස 3-4ක ඉඳන් දැන් කිරිපිටි නැහැ.
කිරිපිටි හිඟයක් ඇති වෙනවා ඊට පස්සේ කිරිපිටි එනවා ඒක මිල ගණන් යනවා මේක මාර රජයක් කියන්නේ දැන් හිඟයක් ඇති කරලා තමයි බඩුවල මිල වැඩි කරන්නේ ඒක දැන් සෙල්ලමකට ගිහිල්ලා තියෙනවා දැන් මේ කිරිපිටි හිඟයක් යනවා කිලෝ එකට දැන් 200 ගානක් 300 ගානක් වැඩි කරනවා කොහොමද මේ දරුව කිරිපිටි ගන්න නැතුව බොන්නේ මේ රජේ මොකද්ද මේ කරන තේරුම 200 ගානක් 300 ගානක් නැග්ගහම කොහොමද රටේ මිනිස්සු රස්සාවලුත් නැතුව ජීවත් වෙන්නේ ආණ්ඩුවෙන් අපිට මේ මේවා අඩු කරලා දෙන්න ඕනේ කිසි දැන් කොහෙවත් නැහැ කඩවල වල ගන්නවත් නැහැ ඔය නෑ ඉතින් කහට ටිකක් තමයි ඔය හකුරු ටිකක් කැලක් අරගෙන ඉතින් මම බොන්නේ ළමයි ඇත්තටම කියනං කිරිපිටි නැතුව හරිම අමාරුයි අපේ පොඩි අය බොන්නේ මලන් සුදු කිරි තමයි බොන්නේ 200 කින් වැඩි කරොත් ඇත්තටම තවත් අමාරුයි දැන් අපි විපත් කරේ අපේ ආණ්ඩුවම තමයි මෙහෙම කරන්නේ මේ දවස්වල පවතින්නේ මේ තරම් කිරිපිටි හිගයක් තියෙනවා මොකද අවශ්‍ය පරිදි අපිට ඇනුම් ලැබෙන්නේ පාරිභෝගික අනිවාර්යෙන් කිරිපිටි කියන එක අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා නමුත් ඉතින් මේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමටම අපිට අවශ්‍ය විදිහට ඒ කිරිපිටි ලැබෙන්නේ නැහැ ඉතින් මිලේ වැඩි වෙනවා කියලා ආරංචියක් තියෙනවා මිල වැඩි වීමත් එක්ක ඇත්තටම මේ පවතින තත්ත්වයට ටිකක් අමාරු වෙයි පාරිභෝගිකයන්ට විනය පරීක්ෂණ සඳහා තමන් බියවන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සරත් වීරසේකර ගාමිණී ලුකුගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අතර අර්බුදයක් හටගෙන තිබෙනවා. මේ තිදෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින්. පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් තිදෙනෙකු අතර විවිධ වචන හුවමාරු මේ දවස්වල දක්නට ලැබෙනවා. දැන් එය දෙකොන් සටනක් බවට පත් වෙලා. ඊයේ දින අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ජගත් කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බවයි. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් ප්‍රස්තාපිරුලක්ද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද මේ ප්‍රකාශවලට ජගත් කුමාර මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. අපි වගේ බිම් මට්ටමින් ජනතාව අතරින් පහලින් ආපු මිනිස්සුන්ට වට කරලා ගහන්න දැන් සමහර දේශපාලඥයෝ උත්සාහ කරනවා. පාදුක්කේ කොට්ටාසිය මිනිසුන්ගේ අවශ්‍යතාව ටික මට විසඳන්න බැයි නම් මම ඉතන සභාපතිකමේ ඉඳලා වැඩන්නේ. අපි අත්හරින්න පුරුදු වෙන්න ඕන. අලුත් ප්‍රස්තාපිරුළු නිර්මාණය කරලා තිබුණ ලොකුගේ අමතුමා එහෙම අලුත් ඒවා නිර්මාණය කරන එක හොඳයි. හැබැයි ඊට වඩා අලුතෙන් හිතලා රටේ ජනතාවට සේවය කරන්න කටයුතු කරා නම් ඔය අවුරුදු 39ක් හිටපු ගාලේ මේක සුරපුරයක් එන්න තිබුණා. මම ඇත්තටම කහටවත් මඩක් ගහලා නැහැ. දැන් සරත් වීරසේකර ඇමතුමා අයියේ කියලා තිබුණා චෝදනාව කරන්න කියලා. මම නෙමෙයි චෝදනාව කරන්නේ. මට කිසි බලපෑමක් ගන්න බෑ එතුමා ඇමති. මම ඉල්ලීමක් විතරයි කරේ වෙන කෙනෙක් දාන්න එපා. මම පොලිස්පතිතුමාටත් කතා කරානි. පොලිසිය ලේකම්ටත් කතා කරා. එතුමාලා කියපු උත්තරයි පොලිස්පතිතුමා කටයුතු කරන විදියයි මගෙන් අහගන්න එතුමා තව දුරටත් කරුණු කිව්වොත් මට සිද්ධ වෙනවා. එතුමාලා පොලිසිය මෙහෙවන්නේ කොහොමද කියලා මට කියන්න සිද්ධ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් එතුමාලට කියනවා. හැබැයි දිගට දිගට පට්ටපල් බොරු කියන්න ලෑස්ති වෙනවා නම් ඉතින් මම හිතන්නේ රට වෙනුවෙන් ඇත්ත කියන්න සිද්ධ වෙයි. දැන් මේ කතා කරනකොට කියයිනේ ඒක වැරදි ඒකට විනය පරීක්ෂණ කරනවා කියලා. ඉතින් විනය පරීක්ෂණ කරන්න තියෙන්නේ හරි දේ කතා කරනකොටද ජනතාව වෙනුවෙන් කතා කරනවද වැරද්ද පෙන්නලා දෙනවද? මිනිස්සුන්ට මේ විවිධ හේතු නිසා ද ආණ්ඩු පට්ට එපාවීමක් වෙලා තියෙනවා. ඒක රැකගන්න අඩුපාඩු පෙන්නලා ජනතාවගේ ප්‍රශ්න ටික කියලා උන්ට සහන දෙන්න කියලා කියන එක වැරද්දද? එහෙම නැතුව අපිට වරදාන වරප්‍රසාර ටිකක් අරගෙන කටවහගෙන කියන කියන දේට හා කියන්න නම් අපේ මන්ත්‍රීකම වැඩන්නේ. මම නම් එහෙම ඉන්න බලාපොරොත්තු වෙන්නේ විනය පරීක්ෂණ කරන්න කියලා සරත් තීරසේකරට ඕන විදියට විනය පරීක්ෂණ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරන්නේ නැහැ. දැන් එතුමා මට පේන විදිහට හිට්ලර් වෙන්න හදන්නේ. විනය පරීක්ෂණ වලට බය නම් අපි මේ ආණ්ඩුව හදන්නේ නැහැ. මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ගොඩින් විසඳගමු. රටට විහිළු සපයන්නේ නැතුව. රටේ තිබෙන ප්‍රධාන බලාගාරවල අයිතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය රටවල් තුනකට ලබා දීමට ආණ්ඩුව උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා චෝදනා කරනවා. අද මෙරට වෛරසය බවට පත්ව ඇත්තේ කොවිඩ් නොව ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටේ මේ සාමාන්‍යයෙන් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරා රටේ දේවල් විකුණන්නේ නැහැ කියලා කිව්වා. කිසිම දෙයක් විකුණන්නේ නැහැ, විකුණපුවත් ආපහු ගන්නවා කියලා කිව්වා. ඒක නෙවෙයි කරේ. ආපු දවසේ ඉඳලා ඉඩකඩම් ටික විකුණා. මේ වෙනකොට මේ බලාගාර පද්ධතියෙම රටේ තියෙන ප්‍රධාන බලාගාර සියල්ලකම පාහේ අයිතිය, ඒ වගේම මේවල ක්‍රියාත්මක කිරීමේ බලය මේ රටවල් තුනකට ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනවා. අපේ රටට අපේ රටේ බලශක්තිය පිළිබඳව තීන්දුව తీරන ගැනීමට ඇති ශක්තිය නැති කරලා දාලා තිනවා මේ අය. තමන්ගේ ඩීල් නිසා තමන්ගේ හම්බ කරගැනීමේ අවශ්‍යතාවය නිසා මේ බලාගාර විකුණා දැමීමේ ක්‍රියාදාමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අද රටේ තියෙන සියලුම ඉඩම් ටික විකුණන, ඒ වගේම බලාගාරවල ඉඳලා සියල්ල විකුණන ආර්ථික වෛරසයක් බවට මේ කණ්ඩායම අද පත් වෙලා තියෙනවා. මතක තියාගන්න ඕනම වෛරසයක් ඉන්නේ පිට රටේ. මම මතක් කරනවා අපේ මුදල් ඇමතුමත් ඇවිල්ලා තියෙන පිට රටේ, අපේ ජනාධිපතිතුමත් ඇවිල්ලා තියෙන පිට රටේ, මේ කොවිඩ් වෛරසය ඇවිල්ලා තියෙනත් පිට රටින්. ඒ නිසා මේ ඔක්කොම එකයි. නිසා මේ මුළු රටටම වෛරසයක් වෙලා තියෙන ආණ්ඩුව ඉවත් කිරීමට මම හිතනවා අපි කටයුතු කළ යුතුයි කියන එක මේ අවශ්‍යදී මතක් කරන්නට
අපි ලොකු ආරංචියක් තියෙනවා මේ ආණ්ඩුව නොවැම්බර් මාසේ වෙනකොට මිනිසුන්ව ආරක්ෂා කරන්න දෙන්න ඕන වැක්සින් එක දීම වෙනුවට ආණ්ඩුව බේරගන්න දීපු වැක්සින් එක ගහලා විශාල උත්සවයක් තියන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා හැබැයි අපි කියන ඔබතුමාලා ඇති කරලා තියෙන හොරකමේ වෛරසය නැති කරන්න නැතුව මේ කිසි දෙයක් නැති වෙන්නේ නැහැ කියන එක මතක් කරගන්න මේ අස්වැදි කැමති ලෝක බොහෝ රටවල් අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දුන්නා නමුත් අපේ රටේ මොකද කරේ දුර්වල කළමනාකරණය නොහැකියාව සහ ජනතාවට විරුද්ධව තියෙන වෛරසය ආණ්ඩුව නිසා 60ට වැඩි අයට ප්‍රමුඛතාවය දුන්නේ 30යි 60යි අතරම දුන්නේ අද මෙන්න මේ ආණ්ඩුවේ වෛරසය සාක්ෂාත් වන ප්‍රධාන කාරණාව තමයි අපි දිනපතාම පාහේ රූපවාහිනියෙන් දකිනවා වෛද්‍ය විශේෂඥයන් සහ බලධාරීන් ඇවිල්ලා කියනවා මේ මියගිය අයගෙන් වැඩි හරියක් මේ වැක්සින් එක නොලැබපු අය කියලා. එතකොට මේ වැක්සින් එක නොලැබපු අය නෙමෙයි නොලැබුණු අය. මේ ආණ්ඩුව මේක ප්‍රමාද කිරීම නිසාම නොලැබුණයි. ඒක ප්‍රමාද කිරීමේ වගකීම ජනතාවට වෛරසයක් වෙච්ච මේ ආණ්ඩුව බාරගත යුතුයි. දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි අවධානය. දැන් ඊයේ පෙරේද අපිට දැනගන්න පුළුවන් වුණා චීනෙන් ගෙනාපු කාබනික පොහොරත් සමග බැසිලස් කියන වෛරසය ඇවිල්ලා තිනවා. බැසිලස් මේ රාජපක්ෂ වෛරසය විසින් මේ රටටම වෛරස් ඇතුළත් කරලා තියෙනවා. දැන් අලුත්ම වෛරසය තමයි ජාතිවාදී වෛරසයත් දැන් පතුරවගෙන යනවා. වසවා පන්සල් පිවිතුරු, ඇරවා සුරාසල් නිරතුරු, හරවා පොලිසිය සොමිතුරු, දනෝ නටති වෙරිවනතුරු. ඇඳරි නීති බලපත්‍රයේ විදියට බයිට් පැකට් එක, සෝඩා බෝතලේ ඩෙවල් එක අද පාවිච්චි වෙනවා. පොලිසියටත් ඇඩ්‍රස් නැත. වයින් ස්ටෝස් 100කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මේ තුනෙන් දෙකේ මන්ත්‍රීවරු 25කට වැඩි ප්‍රමාණයකට සතුයි. ජනතාව අප කෙරෙහි තියපු විශ්වාසයන් කඩන ඕන ආකාරයට කටයුතු කිරීමට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව බලයේ තියෙන උදවිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් ජනතා විශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව නැති වුණොත්, මහජන නියෝජිතයන් පිළිබඳව බොහෝ දුරට නැති වෙලා තියෙන එක තවදුරට නැති වුණොත්, මේ රට මිලිටරි පාලනයකට, නීතියට ගරු නොකරන පාලනයකට යොමු වීම නතු වීම පවා වළක්වන්න බැරි වෙයි. ගැසට් පිට ගැසට් ගහනවා. බහින මිලක් නැහැ. නගින මිල තමයි පේන්නේ. මොල හතක් ගෙනල්ලා රටේ ආර්ථිකය හදනවා කිව්වා. මොල හත ආනෝ ආවා. හැදිච්ච ආර්ථිකයක් නැහැ. හදනවාක් වා සුර පුරයක් කරලා. එක නීතියයි එක රටයි කිව්වා. නීතියක් කොහෙද තියෙන්නේ? ඉන්න හිතුණු රටක් දාලා ගිය තැනක්. ඉතින් සෞභාග්‍යය දැන් කැලේ පැනලා තියෙනවා. අභාග්‍යය වැඩම කරලා තියෙනවා. රාජපක්ෂලු දැන් ඉතින් රට වටේ ඉතින් ලෝකේ වටේ සංචාරය කරමින් ඉන්නවා. ජනතාව එදා වේල කන්න නැති තැනට පත් වෙලා තියෙනවා. රටට ආරින ක්‍රමේ තමයි මේක. වර්තමාන රජයේ පමණක් නෙමෙයි දිගටම ආණ්ඩුවල තාම මේ ප්‍රමුඛතාවයේ පෙළගැස්වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමුඛතාවයේ පෙළගැස්වීමේ ප්‍රශ්නයේදී වසර 20ක 30ක ඉඳලා අපි රටක් හැටියට දුර්වල තැනක ඉන්නේ. ඉන්ධන හිඟයක් ඇති කරලා ඉන්ධන මිල වැඩි කළා. ගෑස් හිඟයක් ඇති කරලා ගෑස් මිල වැඩි කළා. කිරිපිටි හිඟයක් ඇති කරලා කිරිපිටි මිලත් රුපියල් 200කින් වැඩි කරන්න මේ රජය තීන්දුව කළා තියෙනවා. තිරුපිටි මිල වැඩි වීමත් තුලින් පාන් ගෙඩිය මිලත් වැඩි වෙන තත්යකට පත් වෙලා තියෙනවා. රජයේ කිසිවක් නොදන්නා වගේ රටේ ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් ඉදිරියට යන තත්යක් තියෙනවා. ගමේ හොරා බඩුත් නෙක්ක කුදලාගෙන යනවා. ඇමතිවරුන් වැරදි කළා. දුරෙන් නස් වෙනවා. එකම රටේ නීති දෙකක් දෙපසට කැරකෙනවා. ලොක්කො වැරදි කළාම ඒ ඔක්කොම වලලනවා. වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් දෙකක් අතර ඇති වූ ගැටුමක් අතරතුරයි මෙම වෙඩිතැබීම සිදු වී ඇත්තේ. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවයි වාර්තා වන්නේ. වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේ පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස 14 හැවිරිදී පිරිමි දරුවෙකුට සිය ජීවිතය අහිමි වුණා. ගැටුම සිදුවන අවස්ථාවේදී පුද්ගලිකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් මෙම 14 හැවිරිදී පිරිමි දරුවා බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම දරුවා මියගිය බවයි පොලිසිය පවසන්නේ. ආසන්නව පදිංචිව සිටින පවුලේ ඥාතීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මේ වන විට මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ගිනි අවිලි සමග ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවට අනාවරණය වෙනවා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායම් කීපයක් මේ වන විට යොදවා තිබෙනවා. අදින උදෑසන වලස්මුල්ල ගරු වැඩවලන මහේත්‍රාත්තුමා මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමද අද උදෑසන මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. වෙඩිතැබීම විමර්ශන කටයුතු වීරකැටිය පොලිස් ස්ථානය මගින් පවත්වාගෙන යනු ලබනවා. කෙසේ වෙතත් වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන වීරකැටිය පොලිසිය සිදු කරනවා.
දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් ලොස් ඇන්ජලිස් නුවර ඇනහිම් ශ්‍රී රතන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරයේ විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට කැලිෆෝනියා ප්‍රාන්තයේ වාසය කරන සදහැවතුන් පිරිසක් සහභාගී වී සිටියා. 2021 මිස්ටේන් බොට්ස්වානා ඉන්ටර්නැෂනල් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකික තරුණියක් සමත් වී තිබෙනවා. ගිම්හනි පෙරේරාව නැය මෙම තරගය සඳහා ඉදිරිපත් වී ඇත්තේ බොට්ස්වානා රාජ්‍යයේ පිලික්වේ පළාත නියෝජනය කරමින්. එම ජයග්‍රහණය නිසා ඇයට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරගයට අවස්ථාව හිමි වුණා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස සිදුපු අනතුරට අදට වසරක් ගත වෙනවා. එම අනතුරින් බිලින්දෙකු ඇතුළු අඹසැමි යෝලක් ජීවිතක්ෂයට පත් වුණා. මෙහි නඩු කටයුත්ත තවමත් පවතින අතර සැකකරුවන් අපමත මුදාහැර තිබෙනවා. නවලපිටිය ළංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යටවී 71 හැවිරිදී 2000 රුපියකෝ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. බීමත්ව සිටි සැකකාර රියදුරු පලා යමින් සිටියේදී නවලපිටිය පොලිසිය රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒත් සමගින් සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.